එහුවන් අපි අද බලමු අතුලේදිකාරී මහත්මයාගේ පාරාදීසය කියන ලස්සන සින්දුව. මේ සින්දුවේ මේන් කෝඩ් එක විදිහට යන්නේ G major කියන කෝඩ් එක. ඉතින් ඉස්සලා මතක කරන්න ඕන ඔයගලන්ට මම දාලා තියෙනවා මේකේ කෝඩ්ස් PDF එක දාලා තියෙනවා පළවෙනි කමෙන්ට් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඉස්සලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ මුලින්ම බලන්න මම මුලින්ම දාලා තියෙන කෝඩ් එක තියෙන්නේ E major version කියලා දාලා තියෙනවා. ඒක මම දාලා තියෙන්නේ මේ කැපෝ එකක් තියෙන කෙනෙකුට ඒ කැපෝ එක මෙන්න මේ තුන්වෙනි ෆ්‍රෙට් එකට දාලා මෙන්න මේ විදිහට දාලා හදාගත්තාම මෙතනින් අපිට G එක හදාගන්න පුළුවන්. ඉතින් G minor එකත් අපිට හදාගන්න පුළුවන් G major එකත් මෙතනදිම හදාගන්න පුළුවන්. ඉතින් මම කලින් lesson වල කියලා දීලා තියෙන නිසා වැඩි ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මම පාඩමේ link එක පල්ලෙහින් දාන්නම්. එතකොට ඉස්සලාම අපි ඉගෙන ගමු මේකට strumming එකක් කොහොමද play කරන්න කියලා. strumming එකක් ගත්තාම අපි ඉස්සලාම මෙතන G major එකම play කරමු. මේ මේකෙදි මම කලින් දීලා තියෙන ඒවාම තමයි මේකට අපි use කරන්නේ. මොකද මේකට ටිකක් ගොඩක් ලොකු strumming යොදා ගත්තොත් play කරන්න අමාරු වෙන නිසා ඔයාලට මම මුලින්ම දෙනවා මෙන්න මේ වගේ එකක්. මේ down down up down 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 up down. හැබැයි මේක චුට්ටක් speed කරලා ගහන්න ඕනේ මෙන්න මේ විදිහට. up down 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 up down. එතකොට මෙන්න මේ ගානටත් ඔයගොල්ලෝ play කරන්න ඕනේ. තේරුණාද? හරි. එතකොට තව එකක් තමයි down up down up up down up කියන එක. down up down up up down up. එතකොට ඒක වදින්නේ මේ විදිහට down up down up up down up. ඒක පොඩ්ඩක් speed කරලා ඔයගලන් play කරන්න ඕනේ මෙන්න මේ විදිහට. තේරුණාද? මේකට තව ගොඩක් advance කරලා strumming දෙන්න පුළුවන්. හැබැයි ওই දෙකෙන් play කරන්න එහෙම නැත්නම් normal විදිහට පල්ලෙහාට මේ විදිහට down 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 down. තේරුණාද? ඉතින් අපි බලමු මේ සින්දුවේ මුල්ම කොටස කොහොමද play කරන්න කියලා. මම මේකේ මුලින්ම play කරන්නේ E major කියන version එක. ඔයගොල්ලන් දන්නවා මෙතන G major එක අපි කලින් අර මං කුසුම් තරහින් සින්දු කරා. ඒක ඉතින් මෙතන අපි G minor කියන එක මෙතනින් හදාගත්තා. ඉතින් ඒක අර මං කලින් කිව්වා වගේ කැපෝ පාඩමේ link එක මම පල්ලෙහෙන් දාලා තියන්නම්. ඔයගොල්ලන් ඒකට ගිහිල්ලා බලන්න. එතකොට මේක පැහැදිලි වෙයි නැත්තම් අපබ්‍රංශ වගේ තියෙයි. ඉතින් මෙතන අපි E major shape එකට අපි මේ සින්දුව මේ විදිහට play කරගෙන යනවා. වාදසෙ ආදරේ හැඟුම් ලියාතියා ඇතවුද මාදේ හැඟුම් මශීකලා. තේරුණාද? මේකෙදි යනකොට තව ගොඩක් මේ ලොකු කෝඩ්ස් දාන්න පුළුවන්. එහෙම දැම්මොත් ඔබලන ප්ලේ කරන්න අමාරු වෙන නිසා තමයි මම වැඩි ලොකු කෝඩ්ස් මේකේ දාලා නැත්තේ. සාමාන්‍යයෙන් තියෙන කෝඩ්ස් ටික තමයි දාලා තියෙන්නේ. එතකොට අපි ඊළඟ කොටසත් ප්ලේ කරලා බලමු. මෙතනදී ඔයගොල්ලන් සලකන්න ඕන කාරණේ තමයි පාරාදීසය කියලා කියන්නේ. පාරාදීසේ ඒ කියන අතරේ ඒ අර අවසාන ආලාප කොටස කියනවත් එක්කම අපි මෙතන ඒ මයිනර් එක දාගන්න ඕන. මා කියනකොටම දාගන්න ඕන මේ ඒ මයිනර් එක. ඒක විතරයි මෙතනින් සැලකිලිමත් වෙන්න ඕන. ඊට පස්සේ නැවතත් ආය අර මුල් කොටසම ආපහු කියනවා. ඉතින් ඒක ආයේ කියන්න අවශ්‍ය නැහැ. අපි දැන් බලමු මේකේ දෙවෙනි කොටස කොහොමද ප්ලේ කරන්නේ කියලා. අපි මේ පළවෙනි වර්ස් එකත් මෙතන කැපෝ එක දාලාම ප්ලේ කරමු. ඊට පස්සේ අවසාන වර්ස් එක අපි ප්ලේ කරනකොට normal G major එකට අපි අරගෙන ප්ලේ කරමු. එතකොට මේකෙදි මම මගදී ඕගලන්ට මේක ප්ලේ කරගෙන යන අතරේ නවත්තනවා. එක තැනක් තියෙනවා ඕගලන්ට එක මම චුට්ටක් කියලා දෙන්න ඕන. ඒක නිසා මම ප්ලේ කරගෙන යන අතරේ එතනින් නතර කරන්න. වේදනාව තියන්නේ සෙනේ මට වේදනා. එතන ගැටලුවක් නැහැ. ඊට පස්සේ තිලිනේ කියලා කියනකොටම අපි දාන්නේ මෙතන B flat chord එකක්. චුට්ටක් ගැලපෙන්නේ නැහැ වගේ තියෙයි. නමුත් එන්නේ B flat chord එකක්. ඔයගලන්ට B flat chord එක දාන්න අවශ්‍ය නැත්තම් ඔයගලන් එතෙන්ට දාගන්න F major chord එකක් මෙන්න මේ විදිහට. මට වේදනා තිලිනේ පුදා
අන්න ඒ විදිහට දාගන්න. ඉතින් මේකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඕගොල්ලන් කමෙන්ට් එකකින් අහන්න. මේකේ ගොඩක් එන කෝඩ්ස් එහෙම ගොඩක් ඇඩ්වාන්ස් කෝඩ්ස් එහෙම තියෙනවා. මම ඒවා මුකුත් දැම්මේ නැහැ. ඉතින් අපි මේ අවසාන කොටස ගායනා කරලා බලමු. මේ විදිහට මේ ඔරිජිනල් කෝඩ් විදිහට මට වේදනා දිනිනේ පුදා හසරල් සනා Dan api balamu make apa yang kain kerla make awasan apa segi kena demi verse kohomad play kerana gear. Eka api play keramu G major gini normal original chord gini play keramu. Itu kan ogalan kerana none PDF ke palihat ya nne palihat yatama kota sete ya nne itu kan egi dia no make verse ke play kerana dia. Jadi metan itu mangara monhari chord gini gatel gatel monhari tipu mang yating ogalan take kian nang api normal video play kerana ya nu. සෙනෙහේ පුදා හරිනේ ඒ කොටස තවුලක් නෑ අර කලින් එකේ වගේම මම මේකත් පැහැදිලි කරන්න ඊට පස්සේ සසරේ කියන්නේ C sharp එකක් එනවා C sharp එකට අමතරව ඒ කියන්නේ C sharp එක ඔයගොල්ලන්ට මෙතනින් ඉස්සරහට එන්නේ නැතුව අවශ්‍ය නැත්තම් ඒ කියන්නේ play කරන්න අමාරු වගේ නම් ඔයගොල්ලන් play කරන්න ඕන මෙතන තියෙන A flat කියන කෝඩ් එක හරිද එතකොට මේ විදිහට තමයි ඒක එන්නේ සෙනෙහේ පුදා සසරේ තේරෙනවද ඒ විදිහට තමයි ඒක යන්නේ. ඒතර අපි මේකේ ඔරිජිනල් තියෙන විදිහට ප්ලේ කරගෙන යන සාමාන්‍ය විදිහට සෙනෙහේ පුදා සසරේ පුරා මෙතුමන් තරහා එනමව ඒවි දෝසයා තේරෙනවද යන්නේ මේකේ මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඔයගොල්ලන් මගෙන් යටින් කමෙන්ට් එකකින් අහන්න මම කියලා දෙන්නම්. එතකොට මේ සින්දුව ඔය ටික විතරයි මට කියලා දෙන්න තියෙන්නේ. ඉස්සරහට තව ලෙසන් ටිකක් එන්න තියෙනවා මම ඉක්මනට ඒ ටික දෙන්නම්. ඉතින් එහෙනම් ඊළඟ පාඩමේ ඉක්මනටම හම්බෙමු. ඔයගලන්ට සුබ දවසක් වේවා. ජය වේවා.